තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ශ්‍රද්ධාවන්ත පින්තුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරා තිබෙනවා කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තම කියන බුද්ධ වචනේ මේ දේශනය සඳහන් වෙන්නේ සුදුසු අවස්ථාවේ බණ පදයකට සවන් දීම මෙලව සුභසෙත පරලොව සුගතියේ සාන්ත නිවන පිණිස හේතු වෙන මහා මංගල ධර්මයක් ඇටියෙද මාසකට වරක් බැගින් පැවැත්වෙන සද්ධර්ම වාරසා කියන මේ ධර්ම සාකච්ඡාවේ පරමාර්ථය භාවනා සම්බන්ධ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් අද අපට උදාපත් වී තිබෙන්නේ නිකිණිපුර පසළොස්වක පොහෝ දවස. නිකිණිපුර පසළොස්වක පොහෝ දවස වස්සා නිරිතුවෙහි මාසයක් ගත වී ලැබෙන පසළොස්වක පොය විශේෂ හේතු කිහිපයකින් පූජනීයත්වයට පත් වී තිබෙනවා. එකක් තමයි සරුවඥන් වහන්සේ පරිනිර්වාණයට පත් වී තුන්වෙනි මාසයේ ඉරෙන නිකිණිපුර දවසේ තමයි මහපොළොව කම්පා වෙනසේ මහාකාශ්‍යප රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 500ක් මහා රහතන් වහන්සේ විසින් පළමුවෙනි ධර්ම සංගායනාව ආරම්භ කරන ලැබුණ දවස. ඒ දවසේ තවත් විශේෂ සිදුවීමක් තමයි කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන වේ සම්බුද්ධ ශාසනයෙහි සතිමන්ත ගතිමන්ත දෙතිමන්ත බහුසුත උපဋ္ඨාග කියන තනතුරු පහක් දිනාගත් ධර්ම භාණ්ඩාගාරික අනදම හිමියන් වහන්සේ සතර ඉරියව්වෙන් තොරව අරිහත්ත්වයට පත් වී වදාළ දවස හරියටම නිකිණිපුර පසළොස්වක පොහෝ දවස. මේ නිසා මේ දවස අපට ඉතා වැදගත් පූජනීයත්වයකට පත් වූ දවසක්. ඒ මේ දවසේ අපි චිත්ත සමාධියක් සිතේ තැන්පත්කමක් ඇතිව අපේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙමු. අවසරයි ස්වාමින් වහන්සේ, අසුභ භවනාව කියන්නේ කුමක්ද? භාවනා කියන්නේ මේ වචනේ තේරුම කුසල් අරමුණු දියුණු කිරීමයි. කුසල් අරමුණක් අරමුණු කරගෙන සිතේ බෝධිපාක්ෂික ධර්ම සති සමාධි ඥාන දියුණු කිරීමයි භාවනා කියන්නේ. එයින් භාවනා අතුරෙන් තියෙනවා අසුභ භාවනා කියලා කොටස් දෙකක්. සවිඥානික අසුභය, අවිඥානික අසුභය කියලා. අසුභය කියන්නේ සාමාන්‍ය ජනතාව බොහොම පිළිකුල් කරන සුභ වශයෙන් නොගන්න දේ තමයි අසුභ කියන්නේ. ශරීරයේහි ශරීරයක් පාසා තියෙන දෙතිස් ගුණපු කොට්ටාසේ සුභ දෙයක් නොවේ. ඒ අසුභයක්, ඒක අරමුණු කරගෙන ගැනීමත් බහ අසුභ භාවනාවක්. එකට කියන ද්වත්තින් සාකාර භාවනා කියලා, පිළිකුල් භාවනා කියලා කියන. ඊළඟට තියෙනවා මූර්ත ශරීර සම්බන්ධ අවස්ථා 10ක්. මූර්ත ශරීර අවස්ථා 10ක් අරමුණු කරගෙන අසුභ භාවනා වඩන්නට තියෙනවා. බුද්ධ ශාසනයක හැර වෙන කිසිම ශාසනයක නැති භාවනා තමයි මේ අසුභ භාවනා. වෙන කිසිම සාත්තුරුවරයෙකුට මේක අහුවෙලා නැහැ, පුරුදු කරලා නැහැ. බුදුරජාණන් වහන්සේ පමණයි මේ අහගයන දෙයින්, පිළිකුල් කටයුතු දෙයින් පවා ධ්‍යාන වඩල, විපස්සනා වඩල අරහත්ත්වයට යන මාර්ගයේ දේශනා කොට වදාරා තිබෙන්නේ. එනිසා ස්කන්ධ සංතානය ජීවමාන කාලයේදීත් අසුභයි, මරණයට පත් වූයන් පස්සේ ඊටත් වඩා අසුභයි. ඒ අසුභ තත්ත්වයන් 10ක් තියෙනවා. ඒ 10 අරමුණු කරගෙන, 10න් එකින් එක අරමුණු කරගෙන භාවනා වශයෙන් සිත දියුණු කිරීම තමයි අසුභ භාවනා නමින් හඳුන්වන්නේ. ඒ සම්බන්ධව අපේ සාකච්ඡාව පවතින හැටි සාවධානව සවන් දෙමු. අවසරයි ස්වාමීන් වහන්සේ, අසුභ භාවනාවේ ප්‍රභේද තිබෙනවාද? ඒ මොනවාද? අසුභ භාවනාවේ ප්‍රභේද විශේෂයෙන් තියෙනවා ප්‍රධාන ප්‍රභේද දෙකක්. සවිඥානික අසුභ, අවිඥානික අසුභ කියලා. සවිඥානික කියන්නේ ජීවත්ව ඉන්න කාලේ මේ රූප කය පිළිබඳව තියෙන අසුභ ලක්ෂණ. ඒ කියන්නේ කේශා, ලෝම, නඛා, දන්තා, තචෝ ආදී කොටස් 32ක් තියෙනවා. ඒ අසුභ භාවනාව සවිඥානික අසුභ භාවනාවක්. ඒකිනුත් ප්‍රථම ධ්‍යාන 32ක් උපදවනවා. වර්ණ කසින වශයෙන් අෂ්ට සමාපත්තිම උපදවන්න පුළුවන්. ධාතු මනසිකාර වශයෙන් උපචාර ධ්‍යාන උපදවන්න පුළුවන්. ඒ සියල්ල විදර්ශනාට පදනම් වෙනවා. ඒ හැර මූර්ත ශරීර සම්බන්ධ මිනිසෙක් හෝ වෙන සතෙක් හෝ මරණයට පත් වුණායින් පසු අවස්ථා 10ක් තියෙනවා. ඒ 10 මොනවාද? උද්ධුමාදක කියන ඉදිමියගිය මූර්ත ශරීරය, විනීලක කියන නිල් පාට වෙච්ච මූර්ත ශරීරය,
විපුබ්බක කියන්නේ දොරටු වලින් ඕජාව ගලන මූර්ත ශරීරය. ඊළඟට විච්ඡේදක කියන්නේ දෙකට මැදින් කපා දමා තියෙන මූර්ත ශරීරය, කඩා දාලා තියෙන මූර්ත ශරීරය. වික්කායතික කියනවා සතුන් කඩා කාලා දාලා තියෙන අසුබය. ශරීරයේ තනින් තන සතුන් කඩා දාලා තියෙනවා. ඊළඟට වික්කීතක කියන්නේ තැන් තැන් වල කෑලි කෑලි තියෙන ශරීරය. ඒක තියෙන යුද්ධ පිටියවල එහෙම නැත්නම් සොර සතුරන් විසින් ඝාතනය කරපු තැන් වල නැත්නම් රාජ දඬුවම් වලින් සිදු වෙච්ච මේ ශරීර ඝාතන. ඊළඟට හත වික්කීතක කියලා තව එකක් තියෙනවා. ඒ කියන්නේ පෙති 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 ගාලා ශරීරයේ කෑලි 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 වෙන් වෙලා තියෙනවා. ඒකත් බොහෝ සෙන් යුද්ධ මණ්ඩල වල සිද්ධ වෙනවා. එහෙම නැත්නම් සොරුන් විසින් කපා දාලා තියෙන්න පුළුවන්. රජ දඬුවම්ගේ අනින් සිදු වෙන්න පුළුවන්. එහෙම ශරීරේ තියෙනවා ඉසිරි කාලේ. ඊළඟට ලෝහිතක ඒ කියන්නේ ශරීරයේ ලේ වැගිරෙමින් තියෙන අමෘත ශරීරයේ කලුත් ශරීරයක් පරණ වෙන්නේ ඉස්සර තමයි ලේ වැගිරෙන්නේ. ඊළඟට පුලවක පණුවන් ගහපු පණුවන් පැතිරීගෙන ඉන්න මෘත ශරීරය. ඊළඟට අට්ටික. අට්ටික කියලා කියන්නේ සම්පූර්ණයෙන් ඇටසැකිල්ල. එක ඇටසැකිල්ලක් වුණත් ඒක අට්ටික හැටියට ගන්න පුළුවන්. එතකොට මේ කියන්නේ දස ආකාරයේ තියෙන මූර්ත ශාරීරිය එකක් එකක් ගානේ අරමුණු කරන භාවනා වැඩිමිට කියනවා දසාසුභ භාවනාව කියලා. මේ දසාසුභ භාවනාවේදී විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට හෝ ගිහි හෝ යෝගාවචරයන්ට උපදෙස් දීලා තියෙනවා, විශේෂ උපදෙස් දීලා තියෙනවා. ඒ මොකද කාරණය? ඔය අසුභ භාවනා අද කාලේ නම් සොයාගන්නේ නැහැ බහුල වශයෙන්. බොහෝ වශයෙන් ඈත කාලයේදී සොහොන් පිටනවල ශරීරයේ පිටින් උඩ පොළවේ දාලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවල් තමයි මේ 10ක් අපට දැක ගන්න ලැබෙන්නේ. සමහර විට කලාතුරකින් එහෙම දකින්න පුළුවනි. නමුත් මූර්ත ශරීර වශයෙන් දැකපු දේවල් අපට සිතින් අරමුණු කර ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ Taman දැකලා තියෙනවා බොහෝ දෙනා කිම් මරණයටපත් වෙලා ඒ දේහය තන්පත් කරලා තියෙනවා ආදාන කරන්න ඉස්සෙල්ලා භූම දාන කරන්න ඉස්සෙල්ලා. ඒ අවස්ථාව අනුව මේ බුද්ධ වචනේ තියෙනවානේ උපදේශ. ඒ උපදේශ අනුව හිතා ගන්න පුළුවන් මේ මරිච්ච ශරීරය ඒ අවස්ථා 10ට පත් වෙලා තියෙන හැටි. ඒ විදිහට පුළුවනි භාවනාවට අරමුණු ගන්න. මෙන්න මේක නිසා ප්‍රභේද වශයෙන් ඔය අසුභ භාවනාවේ ඔය ප්‍රධාන කොටස් දෙකයි, සවිඥානික අසුභය, අවිඥානික අසුභය. අවිඥානික අසුභය කොටස් 10කට බෙදෙනවා. උද්ධමාතක, විනීලක, විපුබ්බක, විචිද්දක, වික්ඛිතක, එවාගෙම වික්ඛායතක, හත වික්ඛිතක, ලෝහිතක, පොළවක, අට්ටික කියලා. ඉතින් මේ කියන භාවනාවන් වැඩිමේ ප්‍රයෝජනය ගැන අපි විශේෂයෙන් සලකා බලන්නට වටිනවා. මේ අහක යන දේ නැත්නම් පිළිකුල් කරන දේ, පොළවට පස් කරන්න තියෙන දේ, යට කරන්න තියෙන දේ, එවාගෙම ආධාන කරන්න තියෙන දේ පවා වැඩ ගන්න හැටි බුදුරජාන් වහන්සේ දීලා තියෙන උපදේශය අපට ප්‍රයෝජනයි. ස්වාමින් වහන්සේ අසුභ භාවනාව ගැලපෙන්නේ කවර චරිතයකටද? අසුභ භාවනා වැඩි යමත් චරිත භේදයෙන් ගැනෙන්නේ රාග චරිතයටයි. මක් නිසාද? මේ රාග චරිතයගේ ස්වභාවය හැම දෙයකම සුභ පැත්ත බලනවා. කොච්චර පිළිකුල් දෙයක් වුණත් සුභ පැත්තෙන් බලන එකයි රාග චරිතයගේ ස්වභාවය. නිදසුණක් වශයෙන් කියනවා නම් නිලමැස්සා සුවඳට වඩා කැමති දුර්ගන්ධයේ තියෙන තැනකට යන්න. දුර්ගන්ධය ඔහුට බොහොම සුභයි. ඔහු බොහොම කැමති ඒකට. ඒවා සොයාගෙන යනවා. ඒ වාගේ තමයි රාග චරිතයගේ ස්වභාවය. කොයිතරම් පිළිකුල් දෙයක් වුණත් ඒකට මේ ඇලෙන ස්වභාවය තියෙනවා. ඉස්සර කතාවක් තියෙනවා. දැන් සොහොන් පිටෙන එක මූර්ත ශරීරයක් තියෙනවා. ස්ත්‍රී කෙනෙකුගේ ඉදිමිලා ඕජා ගලන ඒ පිරිමි කෙනෙක් දැක්කනම් ඒ ගැන රාගයක් ඇති වෙනවා කියන ඒ තරමට මේ පුජ්‍යල సంతානවල තියෙන රාගය බොහොම අසුභ දේ සුභ වශයෙන් ගන්න සුළුයි. මෙන්න මේක නිසා රාග චරිතයට මේක සත්‍ප්‍රාය හැටියට විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ දැන් චරිත 6ට භවනා කර්මස්ථාන වෙන් කරලා තියෙනවනේ. ඒ රාග චරිතයට කර්මස්ථාන 11ක් තියෙනවා. ඒ තමයි මේ දස අසුභයයි එවාගෙම ද්වත්තිංසාකාර පිළිකුල් භාවනාවයි. හැබැයි අනිත්‍යන චරිතයන්ට මේක එපා කියලා නැහැ. ඕනෑම චරිත ඇති කෙනෙකුට මේ භාවනා කරන්න පුළුවන්. දෝෂ චරිතයටත් පුළුවන්, මෝහ චරිතයටත් පුළුවන්, එවාගෙම විතාරක චරිතයට පුළුවන්, සද්ධා චරිතයට පුළුවන්, ප්‍රබුද්ධ චරිතයට පුළුවන්. චරිත 6ටම ගැලපෙනවා.
ප්‍රධාන වශයෙන් ගැලපෙන රාග චරිතයටයි මොකද ඔහුට අර තමන්ගේ හිතේ තියෙන රාගසෙත් සම්පූර්ණයෙන් මැඩපවත්වන්නේ මේක ප්‍රධාන අරමුණක් වෙනවා විශේෂ අරමුණක් වෙනවා ඒ නිසා රාග චරිතයට සත්‍ප්‍රාය බව අර්ථකථාචාර්යයන් වහන්සේලා පහදා දීලා තියෙනවා ස්වාමීන් වහන්සේ අසුභ භාවනාව වඩන අනුපිළිවෙල කෙසේද අසුභ භාවනාව වැඩි වීම සම්බන්ධ අනුපිළිවෙල රාශියක් තියෙනවා ඒ කියන්නේ හැමදාම අසුභ අපට අහන්න ලැබෙන්නේ කලාතුරකින් තමයි ලැබෙන්නේ දැන් යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් අපි හිතමු යෝගාවචර භික්ෂූන් වහන්සේ නමක් විමසීමෙන් ඉන්නවා මේ දස අසුභයෙන් එකක් හොයාගන්න උන්වහන්සේට ආරංචි වෙනවා ආරංචි වෙනවා ආවල් අනාන්තරේ නැත්නම් ආවල් සෝහම්බිමේ ආවල් තැන මෙහිම වෘත ශරීරයක් තියෙනවා ඉතින් උන්වහන්සේක පාටම යන්න එපා කියනවා අර වේගෙන් අර මේ මැස්සෙක් රොන් හොයාගෙන නැත්නම් සුවඳ හොයාගෙන වේගින් යනවා යන්න එපා කියනවා කලබලෙන් යන්න එපා කියනවා ඉස්සෙල්ලාම නිධාන සංඝිෂ්ඨවරයන් වහන්සේට දැනුම් දෙන්න ඕනේ ගම්පතියට දැනුම් දෙන්න ඕනේ දැන් අද කාලේ හැටියට පොලිසියට දැනුම් දෙන්න ඕනේ ඒ මක්නිසාද එහෙම තැන්වලදී සිදුවෙන විපත්තිවලදී වගකීම් අපි දැනගෙන ඉන්නට ඕනේ අපි ගැන දැනගෙන ඉන්න ඕනේ ඒක එක අනිත් එක තමන්ගේ සීලය මැනවින් ආවර්ජනා කරගෙන පිටත් වෙන්න සුදුසු වෙලාව හරියටම නියම කරගන්නට ඕනේ තමන්ට ඕන පාවහන් දෙකක් සැඩමිටියක් හැන්දෑ වෙලාව නම් යම්කිසි ආලෝකයක් විදුලි ආලෝකයක් ඒ කාලේ නම් තියුණේ අද කාලේ විදුලි ආලෝක තියෙනවනේ ඒ වගේ ආලෝකයක් අතේ තියාගන්න ඕනේ හැරමිටි වගේ දෙයක් අවශ්‍ය වෙන්නේ සොහොම් බිමට යනකොට වන සතුන්ගෙන් ඒ වගේම බලු සිවල්ලාදී සතුන්ගෙන් පීඩා නොවනු පිණිසයි ඒ වගේම යන මාර්ගයේදී මෙතනින් වමට හැරෙන්නේ මෙතනින් දකුණට හැරෙන්නේ මෙතන අසවල් ගහ තියෙන්නේ මෙතන අසවල් මේ තුඹස තියෙන්නේ ඔක්කොම පාමාර මාර්ග තොරතුරු හරියට මතක තබා ගන්නට ඕනේ ඒක අර වීති පරිපාදනයේ කියලා තමන් යන්නේ මාර්ගයේ හරියට මතක තියා ගන්නට ඕනේ ඊළඟට දැන් සොහොම් බිමට සමීප වෙනකොට එක පාටම ඒ මූර්ත ශරීර ළඟට යන්නේ නැහැ වටපිටාව සොයා බලන්නට ඕනේ අසවල් තැන ගහක් තියෙනවා අසවල් තැන තුඹසක් තියෙනවා අසවල් තැන ගලක් තියෙනවා වටේට තියෙන නිමිති බලන්නට ඕනේ වටේට තියෙන නිමිති බලන්නට ඕනකම තියෙන්නේ නොමුලාවීම පිණිසයි ඒ කියන්නේ දැන් ඔය මූර්ත ශරීරය අධ්‍යා බලනකොට භාවනා යෝගියාට සමාත මූර්ත ශරීරය නැගිටලා ඇඟට එනවා වගේ පේන්න පුළුවන් ඒ වෙලාවේ බය ඇති වෙන්න පුළුවන් බය නොවී සිටින්නටයි අර වටේට තියෙන දේවල් ගැන සොයන්නට ඕනේ මතක තබා ගන්න ඕනේ මම කුරිතයක් ඇති වුණොත් කවදාකවත් ඉති මූර්ත ශරීර නැගිටින්නේ නැහැ නමුත් ඒ වෙලාවේ හිතන්නට පුළුවන් අර තුඹස තියෙනවා තුඹස නැගිටින්නේ නැහැ එහෙනම් මේ මලමිනියත් නැගිටින්නේ නැහැ ආවල්දෙන ගල තියෙන්නේ ඒ ගල නැගිටින්නේ නැහැ එහෙමනම් මේ මූර්ත ශරීර නැගිටින්නේ නැහැ කියලා හිත හදාගෙන තමන්ගේ හිත ධෛර්යමත් කරගන්නටයි වටේට තියෙන ගස් ගල් ආදී දේවල් මතක තියාගන්න ඕනේ ඊළඟට මූර්ත ශරීරයට උඩු සුලඟෙන් ඉන්නත් හොඳ නැහැ. යටි සුලඟෙන් ඉන්නත් හොඳ නැහැ. උඩු සුලඟෙන් ඉන්නකොට තමන්ගේ ශරීර ගන්ධේ මූර්ත ශරීරයේ දිහාට වැදිලා තියෙන යම් කිසි විදියකින් අපට පේන්නේ නැති අමනුෂ්‍ය කෙමිට ඔහු කිපෙනවා. ඒ නිසා මේ තමන්ගේ හුළඟ මූර්ත ශරීරේ නොවදින හැටියටත් මූර්ත ශරීරයේ හුළඟ තමන්ට නොවදින හැටියට එක පැත්තකින් ඉන්නට ඕනේ. ඒකම වැඩියෙන් ඈතින් ඉඳ සුදුසු නෑ වැඩිම ලඟ වෙන්න සුදුසු නෑ වැඩියෙන් ලඟ වුණොත් දුර්ගන්ධය නිසා හිත වික්ෂේප වෙනවා ඈතින්ම හිටියොත් ඒ තමාට නිසිසේ අරමුණ නොපෙනෙන්නට පුළුවන් ඔය විදිහට මූලික පීවරවල් මූලික පිළිවෙලවල් හොඳින් දැනගෙන තියෙන්නට ඕනේ ඊළඟට තමන්ගේ සුදුසු තැනක හිටගෙන හෝ වාඩි වෙලා හෝ හොඳින් පේන තැනක ඉඳගෙන කරුණු හයක් මෙනෙහි කරන්න තියෙනවා කරුණු හයකින් මේ කර්මුණ ගන්න තියෙනවා. ඒ කරුණු හයෙන් අරමුණු වැටුනේ නැත්නම් තවත් කරුණු පහකින් මෙනෙහි කරන්න තියෙනවා. ওই දෙක කරුණු 11කින් නිමිති ගන්න තියෙනවා. නිමිති කියන්නේ අරමුණ ගන්න තියෙනවා. ඒ කියන්නේ දැන් වර්ණ වශයෙන්, ලිංග වශයෙන්, සටහන් වශයෙන්, දිශා වශයෙන්, අවකාශ වශයෙන්, පීඨිතයන් වශයෙන් කියලා මූලික කරුණු හයකින් මේ අරමුණ ගන්න ඕනේ. දීර්ඝ සංසාරයේදී නැත්නම් මෑත මෑත භාගයේදී යම්කිසි භාවනා මානසිකාරයකින් දිනු කළ උතුමෙක් නම් ඔය කියන මූලික කරුණු හය සිහි කරනකොටම මේ ප්‍රතිභාග නිමිත්ත උග්ගා නිමිත්ත ප්‍රතිභාග නිමිත්ත ලැබෙන්න පුළුවන් මූර්ත ශරීරේ
වන්නතු කියන්නේ මේ මූර්ත ශරීරයේ ස්වභාවික පාට ගැන හිතන්නට ඕනේ මේ කළු පාට කෙනෝගේ මේ තලෙළු පාට කෙනෝගේ මේ සුදු කෙනෝගේ ආදි වශයෙන් වර්ණය මතක තබා ගන්නට ඕනේ ලිංග කියන්නේ ස්ත්‍රී පුරුෂ භේදෙ නෙමෙයි ඒ කියන්නේ ශරීර වයස්ගත දැන් මේ තියෙන්නේ ප්‍රථම වයසේ කෙනෝගේ මූර්ත ශරීරයක් මධ්‍යම වයසේ කෙනෝගේ මූර්ත ශරීරයක් වයස්ගත කෙනෝගේ මූර්ත ශරීරයක් ආදි වශයෙන් ඒ වයස අනුව තමයි සලකන්නේ සන්තාන කියලා වශයෙන් හඳුන්වන්නේ මේ අතේ සටහන මේ පායේ සටහන මේ ඉසේ සටහන මේ ග්‍රීවේ සටහන මේ උදරයේ සටහන මේ පපුවේ සටහන මේ කකුල් දෙකේ සටහන ආදී වශයෙන් ශරීර සන්තාන ගැන හිතලා බලන්නට ඕනේ දිසා වශයෙන් නාභියෙන් උඩ කොටස යයවා උඩ දිසාව නාභිය යට කොටස යට දිසාව කියලා දිසා වශයෙන් බලන්නට ඕනේ ඕකාස කියන්නේ පිහිටි තැන් අත තියෙන්නේ මෙතනයි පය තියෙන්නේ මෙතනයි ඉස තියෙන්නේ මෙතනයි කඳ තියෙන්නේ මෙතනයි ඔයන් දිගේ ඒ ශරීරයේ පිහිටි හැටි බලන්නට ඕනේ දිසා පරිච්ඡේද වශයෙන් කියන්නේ මේ විදිහටම එකක් ඒ කියන්නේ මෙතන අතේ සීමා මෙතන පයේ සීමා මෙතන ඉසේ සීමාව මෙතන කඳේ සීමාව කියලා ඒ සීමාව බලන්නට ඕනේ ඔය කියන කාරණා හය නැවත නැවත ඒ අනුව බලන්න යනකොට මේ ශරීරයේ ස්වභාවික වශයෙන් තියෙන හැටියටම හිතට පේන්න පටන් ගන්නවා. ඒකට කියන්නේ උග්ඝහ නිමිත්ත කියලා. එසේ නැතිනම් තවදුරට කරුණු පහක් මෙනෙහි කරන්න තියෙනවා. සන්දිතෝ, විවරතෝ, නින්නතෝ, තලතෝ, සමන්තිතෝ කියලා. සන්දිතව කියලා කියන්නේ මේ ශරීරයේ හැම සංදයක්ම බලන්න බෑ. දිමිති ශරීරයේ කොහොමත් සන්දි ස්ථාන ඔක්කොම බලන්න බෑනේ. සන්දි ස්ථාන ඔක්කොම තියෙනවනේ 180ක්. ඒ හැර ප්‍රධාන සන්දි ස්ථාන දකින්න පුළුවන්. ඒ කියන්නේ දකුණු අතේ සන්දි 3, වම් අතේ සන්දි 3, දකුණු පායේ සන්දි 3, වම් පායේ සන්දි 3, කටියේ සන්දිය, ග්‍රීවේ සන්දිය, ওই විදිහට 14 පොළක සන්දි බලන්න පුළුවන්. ඊළඟට නින්නතෝ කියන්නේ මම ඉන්නේ පහත් තැනක මේ ශරීරයේ තියෙන උස් තැනක නැත්නම් මේ ශරීරයේ තියෙන පහත් තැනක මම ඉන්නේ උස් තැනක ඒ වගේ මේ අත මෙතනින් පාතයි මෙතනින් උසයි කඳ මෙතනින් පාතයි මෙතනින් උසයි ආදී වශයෙන් ශරීරයේ උස් මෙටි තැන් බලා ගන්නවා මේ සංදයක් නින්නතෝ තලතෝ සම්මන්තතෝ කියන්නේ මුළු ශරීරයේම දෙපායේ පටන් ඉස දක්වා ඉසේ පටන් දෙපතේ දෙපාය දක්වා මුළු ශරීරය ගැනම හිත හසුරු වුණා. කොහොම හසුරු වුණොත් යන්තනක තමන්ගේ හිත හරියටම වැටෙන තැනක් අහුණා නම් එතන හිත තියාගෙන බුද්ධමාතකම් බුද්ධමාතකම් නැත්නම් ඉදිමිය ගියේ මලසිරුර ඉදිමිය ගියේ මලසිරුර කියලා මේ විදියට මෙනෙහි කරන්නට ඕනේ. මෙලාවක් ඇහැ අරගෙන හිතින් කියවනවා, ඇහැ අරගෙන වචනෙන් කියවනවා, ඇහැ පියාගෙන හිතින් කියවනවා. ඔය දෙයට ඇහැ අරගෙන වචනින් කියමින් ඊළඟට හිතින් කියනවා ඇහැ පියාගෙන. කොහොම කරනකොට බොහෝ වේලාවකදී බොහෝ වේදනාට අර ඇහැට පේන හැටියෙතම හිතෙන මේක පේන්න පටන් ගන්නවා. ඒකට කියනවා උග්ඝහ නිමිත්ත. සමහර කෙනෙකුට ඉතින් හිත දියුණු කෙනෙකුට ඒ මොහොතේම කටිභාග නිමිත්තක් ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඒ උද්දමාතක 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 කියන්නේ මේ වචනේ නිතර සිහි කරමින් භාවනා යෙදෙනකොට අද පේන ශරීරය ඇහැට පෙනෙමින් තිබිච්ච ශරීරය බොහෝම හොඳට කුසස පුරා ආහාර අරගෙන හොඳ ස්ථූල ශරීරයක් ඇති කෙනෙක් වාගේ ප්‍රසන්න විදියටයි පටිභාග නිමිත්තට වැටෙන්නේ. ඉතින් ඒ පටිභාග නිමිත්ත ඒ විදියට වැටිච්ච ගමන් සමහරුන්ගේ ධානය පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමමන්දී මොහොතේ දැන් රාබෝ වෙනවා නම් එතන ඉඳ සුදුසු නැති තත්වයක් නම් එදිහාට මේ හිත යොදාගෙන තමන් ආපහු තමන් ඒ සේනාසනයට යන්න ඕනේ. යනකොට අර ගමන් මාර්ගය හරියට මතක තියාගෙන යන එක ප්‍රයෝජන වුණා. ඊළඟට ගිහිල්ලා සක්මන් කරනකොට ඒ මුෘත ශරීරයේ දිහාවට හිත යොදලා සක්මන් කරනවා. වාඩිලා හිටියත් එහෙමයි. ඒ මින්නකොට අයමත් අර උග්ඝා නිමිති පටිභාග නිමිති නිස්සසේ පහළ වෙලා ධ්‍යාන ලැබෙන්න පුළුවන්. ඔය විදිහට ධ්‍යාන වැඩෙන පිළිවෙල. එතෙන්දී ප්‍රථම ධ්‍යානයේ පමණයි ලැබෙන්නේ. හේතුව මේ පිළිකුල් අරමුණු වල විතර්ක විචාර දෙක තිබුණොත් තමයි සිතේ සමාධිය ධ්‍යාන බවට යන්නේ.
විතරක විචාර දෙකෙන් තොර ධානයක් මේ පිළිකුල් අරමුණක ලැබෙන්නේ. එන්න නිසා දැන් ඔය ද්වත්වෙන් සාකාරී වුණත් මේ මෘත ශරීර ගැන වුණත් භාවනා කිරීමේදී ප්‍රථම ධානයේ පමණක් ලැබෙනවා පිළිකුල් වශයෙන්. ඒකයි මෙතන තියෙන්නේ දැන් එයින් ලැබිය හැකි සමාධිය මොනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා නම් එහිදී කියන්නේ තියෙන්නේ මේ ලැබෙන්නේ ප්‍රථම ධානයේ පමණයි. ප්‍රථම ධානය කියන්නේ විතාරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහකින් යුක්ත වූ ධානයයි. ඒ ධානය තමයි මෙතන ලැබෙන භාවනා සමාධිය හැටියට හඳුන්වන්නේ. හැබැයි ඒක මූර්ත ශරීරයකින් ප්‍රථම ධානය ඉපදෙවුවා නම් අනිත් නමේනුත් ඒ විදිහට ලේසියෙන් පුළුවන් වෙනවා. මොකද පළවෙනි එකේදී ධානය වැඩි වීම තමයි පමා වෙන්නේ. ඊළඟට වඩන්න බොහොම ලේසි වෙනවා. හේතුව නීවරණ පහ යටපත් වුණා, ධානාංග පහ ශක්තිමත් වුණා, එවාගේම භාවනා කර්මස්ථානයේ රස තමන්ට වැටුණා. අර භාවනාවේ යෙදෙනකොට දැන් බොහෝ විට හිතන්න පුළුවන් කොහොමද මේ දුර්ගන්ධ හමන පිළිගොල් භයානක අරමුණේදී හිත සමාධි කරගන්නේ කියලා. ඉතින්දි සඳහන් කරන අර්ථකථාචාර්යයන් වහන්සේලා යම්කිසි අසුචි ගොඩක මැණිකක් තියෙනවා. මැණික දිලිසෙනවා. එහෙමනම් ඒ පුද්ගලයා මැණිකේ තියෙන වටිනාකම තේරුම් අරගෙන අසුචි වලට බැහැලා හරි මේ මැණික අරගෙන සෝදා ගන්නවා. තමනුත් පිරිසිදු වෙනවා. ඒ වගේ මේ පිළිකුල් අරමුණේදී ලැබෙන්නේ තියෙන ධ්‍යාන සමාපත්ති වල ආනිසංශ දැකගෙන මේ පිළිකුල් අරමුණේ හරි භාවනා කරන්න යොමු විය යුතුයි කියන උපදෙස් දීලා තියෙනවා. එන්න මේක නිසා මේ භාවනා වැඩිමේ උපදේශයත් අනුපිළිවෙලත් ඉන් ලැබෙන සමාධියත් තමයි මේ කෙටියෙන් සඳහන් කරන්න යෙදුනේ. ස්වාමීන් වහන්සේ භාවනාවට තිබෙන බාධක මොනවද? අසුභ භාවනාවට තියෙන බාධක වශයෙන් හඳුන්වන්න තියෙන්නේ ඇත්ත වශයෙන් ලෝභය නැත්නම් රාගය. ඒ කියන්නේ හැම විටම හැම දෙයක් ගැනම හැම කෙනෙක්ම බොහෝසෙයින් හිතන්නේ අසුභ දේ සුභ වශයෙන් ගැනීමමයි. හරිසර උපමාවක් කියලා තියෙනවා. දැන් ඒ වනාන්තරයේ ඇවිදින සිවලෙක්. සිවලෙක් රාත්‍රී කාලේ කෑම සොයාගෙන යනවා. යනකොට කෑලේ කියන මල් වර්ග තියෙන ගහක මල් පේන්නේ හරියටම මස් වැදිලි වගේ. ඒ ගහේ මස් වැදිලි එල්ලා තියෙන වගේ තමයි මොහොත පේන්නේ. නමුත් ඒකේ තියෙන මර කොම රතු පාටයි මස් වැදිලි වගේ තමයි පේන්නේ පොකුරු පොකුරු. ඒ කෑලේ මල් ගහ ළඟට ගිහින් මියා වාඩි වෙලා බලනවා අනේ මේ මස් වැදල්ලක් තමන්ගේ ළඟට වැටෙයි කියලා. නමුත් එළි වෙනකන් ඔහු වෙන කෑමක් හොයන්න යන්නේ නැතුව මේකම බලන් ඉන්නවා. නමුත් අන්තිමේදී සිදුවෙන්නේ එළි වෙනකොට තේරෙනවා මේක මේ මල් ගහක් කියලා. ඔහු ලැජ්ජා වෙලා යනවා. ඒ වාගේ තමයි හැම කෙනෙකුගේම හිතේ හැම දෙයක් ගැනම තියෙන සුභ වාසයෙන් ගැන ඇලීමයි. ඔය ඇලීම නිසා හරි සිවලේකු අර මල් ගහට ඇලීගෙන ඉන්නවා. නමුත් ඒ මල් ගහේ මේ තියෙන්නේ මස් වැදිලි නොවේ නිසා රැවටලා යන සිවලෙක් වාගේ අන්තිමේ තමම රැවටෙනවා. මෙන්න මේක නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා මේ අසුභ භාවනාවට තියෙන එකම බාධකේ තමයි රාගය. ඒ රාගයේ අවස්ථා රාශියක් තියෙනවා. සංකාණ ගැන සටහන් ගැන රාගය, වර්ණය ගැන රාගය, එවැගේම ශරීරයේහි මාංශ පේශී වර්ධනය ගැන රාගය. ඔය වගේ එක එක අවස්ථාවල් අනුව දහාකාරයකට රාගය තියෙනවා. මෙන්න මේ කියන අවස්ථා 10ට තමයි මේ දස අසුභයක් භාග්‍යවතුන් වහන්සේ අපට වෙන් කරලා දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේකට බාධක වශයෙන් තියෙන සුභ වශයෙන් ගන්නා රාගසිත නිසා අපි සෑම විටම යෝගාවචරය දැනගන්නට ඕනේ දුටු දුටු දෙහි තියෙන අසුභතාවය මෙනෙහි කරන්න. ඕනෑම ලස්සන දෙයක් වුණත් අසුභයට හරවන්න මතක තියාගන්නට ඕනේ. ඕනෑම සුභ දෙයක් අසුභ වශයෙන් බලන්න පුරුදු වුණාම ස්වභාවික අසුභය ගැන වුණත් නිසිසේ තමන්ගේ හිතේ රාගසිතක් පහළ නොවි මනස සිහිනුවණින් එහි අරමුණ ගන්න පුළුවන් කුසල් අරමුණක් බවට. එනිසා මේක තමයි විශේෂ බාධකය. ස්වාමීන් වහන්සේ භාවනාවෙන් ලැබෙන ආනිසංශ මොනවද? අසුභ භාවනාව විශේෂ භාවනාවක්. ඒ කියන්නේ ඔය දස අසුභය එම නැත්නම් ද්වත්වයෙන් සාකාර පිළිකුල් භාවනා අසුභය මෙයින් අඩුගානේ ධ්‍යානයකටපත් වෙන්න ඉස්සර පටිභාග නිමිත්ත කියන අවස්ථාව හෝ ලබා ගත්තා නම් ඌ රහතන් වහන්සේ කෙනෙක් හා සමාන කෙනෙක් බවටපත් වෙනවා. දිව්‍ය සමාන මේ සම්පතියකටවත් ඇලෙන්නේ නැහැ. දිව්‍ය සමාන රූපයකටවත් ඇලෙන්නේ.
ඒමක් නිසාද ඔහුගේ සිතේ මනසේ පිහිටලා තියෙන අසුභ සංඥාව. එනිසා භාග්‍යතුන් වහන්සේම දේශනා කරලා තියෙනවා මේ අසුභ භවනාවෙන් ප්‍රථම ධානයේවත් ලබා ගත්තනම් මුත්ත භික්ඛූ විය කියලා. මුත්ත භික්ඛූ කියන රහතන් වහන්සේ. කෙලෙසුන්ගේ මිඳුනු රහතන් වහන්සේ කියන මුත්ත භික්ඛූ කියලා. රහතන් වහන්සේ කෙනෙක් හා සමාන ගති පැවතුම් ඇති කෙනෙක් බවට පත් වෙනවා. මේ කියන අසුභ භවනාවෙන් ඒක නිසාම අතර මෛත්‍රී භාවනාට කියපු ආනිසංශ සියල්ලම ලැබෙනවා. ඒ කියන්නේ සැපසේ නිින්ද යනවා, සැපසේ අවදි වෙනවා, ලකුණු සීන නොපෙනී යනවා, දෙවියන්ට ප්‍රිය වෙනවා, මිනිස්යන්ට ප්‍රිය වෙනවා, දෙවියන්ගේ ආරක්ෂාව සැලසෙනවා, ඒ වගේම වසවිස අවියවද ගිනි විපත්ති වළකිනවා, ශරීර වර්ණයේ පැහැපත් වෙනවා, සමාධි ශක්තිය සිතේ වැඩෙනවා. මේ ජීවිතයේ අරිහත්ත්වයටපත් නුනොත් ඒකාන්තයෙන්ම මනස සිහිනුවණින් අවසන් වෙලා සුගතිගාමී වෙනවා. සසර ගමනේදීත් ඒ වගේම සුභ සංඥාව නැති අසුභ සංඥාව වඩන කෙනෙක් හැටියටපත් වෙනවා. සසර ගමනේදීත් මේ කියන අසුභ භාවනා තමන්ගේ හේතු වෙලා ඒකම භාවනා කරන්න හිත නැමෙනවා. ඒකම විශේෂයෙන් අර මහාතිස්ස ස්වාමීන් වහන්සේට වගේ ඒ අරමුණකින්ම අරිහත්ත්වයටපත් වෙන්න වාසනාව වෙනවා. එන්න මේ කියන ආනිසංසය අසුභ භවනාවෙන් ලැබෙනවා. ස්වාමීන් වහන්ස, අසුභ ධ්‍යාන වෙනත් ධ්‍යාන ලැබීමට හේතු වෙනවද? අසුභ භවනා වැඩුව කෙනෙකුට අනි සීලව භවනා කර්මස්ථානවලින් ධ්‍යාන වඩන්න පුළුවන්කම ලැබෙනවා. බුද්ධ වචනයේ හැටියට මේ සෑම කර්මස්ථාන භවනාවකින්ම නීවරණ යටපත් වීම සිද්ධ වෙනවා. ඒ නීවරණ යටපත් වීම වගේම ප්‍රථම ධ්‍යානය හෝ ලැබුවා නම් ඒ අසුභ භවනාවකින් හරි ප්‍රථම ධානය ලැබුවා නම් ඊළඟට අනේ සීලුවම කර්මස්ථාන වලින් ඒ කියන්නේ ධානය වැඩෙන කර්මස්ථාන වලින් ධාන වඩන්න පුළුවන් වෙනවා. දැන් අසුභ භවනාවෙන් ප්‍රථම ධාන ලබාගත් කෙනෙකු ද්වත්තින් සාකාර කොටස් 32ේම අසුභ භවනා වඩන්න පුළුවන්. මෛත්‍රී ධාන වඩන්න පුළුවන්, කරුණා ධාන වඩන්න පුළුවන්, මුදිතා උපේක්ඛා ධාන වඩන්න පුළුවන්. ඒ වගේම කසින ධ්‍යාන වඩන්න සමර්ථ වෙනවා. ඒ වගේම අරූප ධ්‍යාන වඩන්න සමර්ථ වෙනවා. ඒ නිසා අසවල් භාවනා කරගන්න බැරි වෙනවා කියලා නෑ. අසුභ භාවනාවෙන් ප්‍රථම ධ්‍යානය ලැබුව කෙනෙකුට සීලුම අර්පණ කර්මස්ථාන ධ්‍යාන කර්මස්ථාන වඩන්න පුළුවන් බව බුද්ධ වචනේ සඳහන් වෙනවා. ස්වාමින් වහන්සේ, අසුභ භාවනාව විදර්ශනාවට පාදක වන්නේ කෙසේද? අසුභ භාවනා විදර්ශනාවට පාදක වෙනවා. ඒ කියන්නේ දැන් අසුභ භාවනාවෙන් ප්‍රථම ධ්‍යාන ලබාගෙන කැමතිනම් ඒ ප්‍රථම ධ්‍යානයේ පදනම් කරගෙන ධාතු මනසිකාරයට හැරෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ සතර ධාතු මනසිකාරයට පත් වෙලා එමන්ගෙන් රූප සම්මර්ෂණය කරන්න සමර්ථ වෙනවා. රූප සම්මර්ෂණය කළාට පස්සේ නාම ධර්මයන් කියන්නේ චිත්තචෛසික ධර්මයන් සම්මර්ෂණය කරන්න සමර්ථ වෙනවා. ඒ විදිහට හිං ඉදිරියට තියෙන විපස්සනා ඥාන එකින් එකට වඩන්න සමර්ථ වෙනවා මේ අසුභ භාවනා පදනම් කරගෙන. කැමතිනම් අසුභ භාවනා පදනම් කරගෙන ඊළඟට අර මුලින් සඳහන් කළා සේම සතර කමඨහන් සම්බන්ධ ධ්‍යාන සියල්ල උපදවනවා. දැන් මේ අසුභ භාවනාව සතර කමඨහන් වලින් එකක්. අවිඥානික දස අසුභ භාවනාව. ඊළඟට බුද්ධානුස්සතිය, මෛත්‍රිය, එවාගේ මරණ සතියේ මේවායින ධ්‍යාන උපදවනවා. මෛත්‍රියෙන් ප්‍රථම ධ්‍යානාදී ධ්‍යාන තුනක් බැගින් උපදවන්න පුළුවන්. ඊළාට බුද්ධානුස්සතියේ මරණ සතියේ උපචාර ධ්‍යාන උපදවන්න පුළුවන්. ඒ හතර සියල්ල සම්පූර්ණ කරගත්තන් පස්සේ පුළුවනි කසින භාවනා වඩන්න. කසින ධ්‍යාන වඩන්න. පඨවි ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත ආලෝක ආකාශ කසින කියන කසින 10ම වඩන්න පුළුවන්. අසින 10ම වඩලා අෂ්ට සමාපatti උපදවන්න පුළුවන්. ඒ විදිහට උසස් ධ්‍යාන සමාපatti ලබා ගත්තාම විදර්ශනාට හැරෙන්න පුළුවන්. එලින්ම අසුභ භාවනාවේ ප්‍රථම ධ්‍යානෙන් හැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් රූප ධ්‍යාන හතර පමණක් ලබාගෙන විදර්ශනාට හැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් අෂ්ට සමාපattiම ලබාගෙන එයින් විදර්ශනාට හැරෙන්න පුළුවන්. විදර්ශනාව හැරීමේදී මේ කියන පිළිවෙල ඉතා වැදගත් වෙනවා. ඒ කියන්නේ පළමුවෙන්ම රූප කර්මස්ථානේ මනුෂ්‍ය ලෝකයට ප්‍රධාන ආරමුණ වෙනවා. දැන් දිව්‍ය ලෝකයේ දෙවියන්ට නම් ওই භාවනා අතුරෙන් වේදනාව තමයි ආරමුණු කරන්න පුළුවන් වෙන්නේ. රූපකයට වඩා රූපකය ඇත්තන්ගේ ඕලාරික රූපකයක් නැහැ. මනුෂ්‍යයන්ගේ තමයි ඕලාරික රූපකයක් තියෙන්නේ. එනිසා මේ මනුෂ්‍ය ශරීරයෙහි
රූප කලාප සියල්ලම සම්මර්ෂණය කරලා ඊට අනුව නාම ධර්මයන් සියල්ල සම්මර්ෂණය කරන්න පුළුවන් වෙනවා. නාම රූපයන්ගේ හේතුඵල ඊළඟට සම්මර්ෂණය කරනවා. කියන්නේ මෙනෙහි කරනවා. ඊළඟට ලක්ෂණ රස පච්චුපාඨාන පදට්ටාන සියල්ල මෙනෙහි කරලා අර විදිහට අතීත අනාගත වර්තමාන නාම රූප සියල්ල සම්පින්දණය කරමින් සම්මර්ෂණ භාවනාව කරනවා. සම්මර්ෂණ ඥානය වඩනවා. සම්මර්ෂණ ඥානය වඩාගෙන තමයි උද්‍යාවේ ඥානය වඩන්න හැකි වෙන්නේ. උද්‍යාවේ ඥානය වඩලා ඊළඟට භංගානුපස්සනා ඥානය වඩනවා. ආදීනව ඥානේ වගේම නිබ්බිදා ඥානේ මුංචිතකම්මිතා ඥානේ පරිසංකානුපස්සනා ඥානේ සංකාරුපේක්ඛා ඥානේ කියන ඥාන පරම්පරාවම වඩන්න පුළුවන් වෙනවා. හේතු සම්පත් ඇති අයට ඒ සංකාරුපේක්ඛා ඥානෙන් නැගිටලා සත්‍යානුලෝමික ඥානේ කියන ඥානෙන් මේ මාර්ග චිත්ත වේති පහළ වෙනවා. ඊළඟට ඉතින් ඒ අනුපිළිවෙලින් සතර මාර්ග සතර ඵලයන්ටපත් වෙන්න සමර්ථ වෙනවා. එනිසා මේ අසුභ භාවනාවත් කෙලින්ම අර සමත භාවනාවෙන් නොනැති විදර්ශනාවට හැරි මාර්ගඵල නිවන දක්වා යන්න තියෙන භාවනා මාර්ගයක් බව අපි පිළිගන්නට ඕනේ. ස්වාමින් වහන්සේ අසුභ භාවනාවෙන් අධිගම ලැබුව අය ගැන අපට කියා දෙන්නේ. අසුභ භාවනාවෙන් බොහෝ දිනේ අධිගම ලැබලා තියෙන මේ බුද්ධ ශාසනය. පින්නතුන් අහලා ඇති සේතවී නගරයේ සිටි මහා කාල ස්වාමින් වහන්සේ විශාල ධනවත් කෙනෙක් පැවිදි වෙලා අප්‍රමාදව භවනා කළා. උන්වහන්සේට ඕන වුණා දුතාංග රකින්න. සෝසානිකාංගේ කියන සෝන පිට්ටනියේ රාත්‍රියේ මැදියම් කාලේ ගත කරන දුතාංගෙ පිරුවා. උන්වහන්සේට ඕන වුණා මේ අසුභ කර්මස්ථානයෙන් ප්‍රයෝජන ලබන්න. ඉතින් උන්වහන්සේ හැමදාම රාත්‍රියේ 10ට පමණ ඒකේ තියෙනවා සෝසානිකාංගේ රකින කොට නීති රීති පිළියක් ඒවා අනුව උන්වහන්සේ හොනට යනවා. සෝනීතියෙන් සක්මන් කරනවා. කවදාකවත් නිදාගන්නේ නැහැ රාත්‍රී කාලේ. ඒ වගේ තෙල් කෑම ගන්න, ආය වගේම මස් මාංශ කිසිවක් පිළිහිඩු කෑම ගන්නේ නැහැ. ඒ විදිහට පිරිසිදු වෙලා තමයි උන්වහන්සේ හොනට යන්නේ. පාවහන් දෙකක් දාගෙන යන්නේ, අරමිටියක් අතේ තියාගෙන යන්නේ. උන්වහන්සේ මෙහෙම සක්මන් කරන අතර ඒ සෝහනේ සෝහන් පාලිකාවක් ඉන්නවා. එතුමිය මේ දවාලේ දකින්නවා මේ ස්ථානේ කවුරු හරි ඇවිදලා තියෙනවා. පස්සේ එක දවසක් තමන්ගේ දරුවනුත් එක්ක ඒ සොහොන්ගේ නැවතිලා හිටියා මේ පාලිකාව. ඉතින් මේ ස්වාමීන් වහන්සේ රාත්‍රී කාලේ ගිහිල්ලා සක්මන් කරනවා දැක්කා. දැකලා ගිහින් සමීපෙදී ඔබ වහන්සේ කවුද කියලා මම නැගෙදීනේ මම මේ ආමුදුරු නමක් ස්වාමීන් වහන්සේ නමක්. එහෙනම් ස්වාමීනි මේ සොහොනේ ඉන්නවා නම් නීති රීති අනුගමනය කරන්න ඕනේ නේද? අනේ හොඳයි කියලා දෙන්න කියලා දුන්නා. උන්වහන්සේ ඔක්කොම දන්නවා. කිවතින් ස්වාමීනි ගම්පතිර කියලා තියන්න ඕනේ. එවාගේ සොහොන් පාලකයාට කියලා තියෙන්න ඕනේ. ඉතින් මට කියලා තියෝ නෑනේ ඔබවහන්සේ. හොඳයි හොඳයි. එහෙනම් මම මින් ඉදිරියට කියලා මෙන්නම්කෝ. මටත් එහෙනම් උදව්වක් කරන්න අලුතෙන් මේ මූර්ත ශරීරයක් ආදාහන කරන වෙලාවක මට කියන්න. මං එනකන් තියාගෙන ඉන්න. ඉතින් එතුමිය මේ විදියට මූර්ත ශරීරයක් බාරගෙන ආදාහන කරන්න ස්වාමීන් වහන්සේ රාත්‍රියේ නිකන් ඉන්න අවස්ථාවේ මේ දැනුම් දුන්නා. ස්වාමීන් වහන්සේ මේ චිතකේ ළඟට ඇවිල්ලා බලාන ඉන්නවා මෘත ශරීරය. චිතකේ නම් වණ්ඩි ඉස්සර බලාන හිටියා. ඊළඟට නැංගුම් පස්සේ බලාන හිටියා. අන්තිමේ ආධාන වින හැටි බලාන හිටියා. ඔක්කොම කරමින් බලාන ඉන්නකොට උන්වහන්සේට භාවනා කමඨාන සාර්ථකව වැටහිලා එතින්දිම අරිහත්ත්වයටපත් වුණා. මේත් එක සිද්ධියක්. අපේ ලංකාවේ එක්තරා උපසම්පන්න ස්වාමීන් වහන්සේ නමක් සාමනීර නමක් එක දැහැටි කපා ගන්න කැලයට වැදියා. ඒ දැහැටි කපා ගන්න කැලයට වැදීහම මේ සාමනීර නම වේග වේගෙන් ඇතුළට ඈතට ඈතට ගියා. හොඳ මේ ගොබිල් හොයා ගන්න දැහැටි තලන්න යනකොට දැක්කා එක්තරා පිටෙනේක මූර්ත ශරීරයක් ඉදිමිලා තියෙනවා. මේ සාමනීර නම මේ භාවනා ගැන දන්නවා. එතුමා ඒ භාවනා වඩලා ඒ මොහොතේම අනාගාමී වුණා. අර උපසම්පදා ස්වාමීන් වහන්සේ කතා කළා සාමනීරයේ කියලා එක වචනේ මුන්වහන්සේ ආපහු ආවා. එසේ කතා නොකළ නම් අරහත්ත්වයට පත් වෙලා එන්නේ. පස්සේ ආවා මොකද මෙච්චර වෙලා පමා වුනේ? අනේ ස්වාමීනි සමාවෙන්න මං ගියේ පාරේ ටිකක් දුර ගිහින් බලන්නකො. ස්වාමීන් වහන්සේ ඇදහා මූර්ත ශරීර දැක්කා. උන්වහන්සේත් එතන භාවනා වඩලා උන්වහන්සේත් අනාගාමී වුණා. මේ තව සිද්ධියක් තමයි මූර්ත ශරීර දැකලා අධිගම ලැබෙන ඇති. ලංකාව වැඩි හිටියා රතනගිරි පබ්බත ආරණ්‍ය කියලා දැනුත් තියෙනවා. රුවන්ගිරි කන්ද ආරණ්‍ය
ඒ වැඩිලා තියෙනවා චුල්ල පින්ඩපාතික තිස්ස කියන මේ රහතන් වහන්සේ. මේ රහතන් වහන්සේ ගම්මුල පින්ඩපාති වඩිනකොට කලුටිගාවම කියන ස්ථානයේදී උන්වහන්සේ දැක්කා වැව්තාවල්නේ අලියෙක් මැරිලා පණුව ගහලා ඉන්නවා. ඔය පණුව ගහලා ඉන්න හැටි උන්වහන්සේ පුලවක සංඥා වශයෙන් වැඩුවා. පුලව කියන්නේ මේ පණුවන් ගහලා ඉන්න අසුබේ. ඉතින්දි උන්වහන්සේ අරිහත්ත්වයට පත් වුණා. මේ වාගේ සිදුවීම් බොහෝ දයක් අපට අහන්න ලැබිලා තියෙනවා. ලංකාව වැඩ හිටිය මහා තිස්ස කියලා ස්වාමීන් වහන්සේ නමක් උපන්නේ අනුරාධපුරේ පැවිදි වුණේ මිහින්තලාවේ. මිහින්තලාවේ ඉඳලා හැමදාම උදේ පාන්දර වඩිනවා අනුරාධපුරයේ පින්ඩපාතේ. උන්වහන්සේගේ භාවනාව අට්ටික භාවනාව. එක දවසක් උන්වහන්සේ වඩිනකොට දකින් ලැබුණා පුදුම දෙයක්. ඒ කියන්නේ අනුරාධපුරයේ තරුණ කුලකාන්තාවක් ස්වාමියා එක්ක අඬදබර වෙලා ඇඳ පැළඳගෙන තනියම යනවා තමන්ගේ මව්පියන්ගේ ගමට. මේ හිමිදිරි පාන්දර. ස්වාමීන් වහන්සේ බොහෝම ලස්සන ශරීරය ඇති කෙනෙක්. හොඳට උස මහත වර්ණවන්ත ශරීර ඇති කෙනෙක් මේ මහා තිස්ස ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මේ වඩිනවා දැකලා මේ කාන්තාවගේ හිතේ කෙලෙස් සිතක් පහළ වෙලා කෙලෙස් සිතකින් හිනා වුණා. ස්වාමීන් වහන්සේ වඩින්නේ බඹයක් පමණ පේන හැටියට තියාගෙන. අර වගේ සද්දයක් ආවත් බලන්න නියමයි. මොකද්ද මේ සද්ද කියලා. ඉතින් උන්වහන්සේ අට්ටි 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 කියන සංඥාවෙන් ඇහැරලා බැලුවා. බානකොටම අර කාන්තාවගේ විවෘත වෙච්ච දත් ඇට පෙළිය පෙරුණා. දත් ඇට පෙළිය එකමුළු සරුවාංගෙම ඇට සැකිල්ල පෙනී ගියා. ඇට සැකිල්ල පෙනී යනකොට හිත සමාධි වුණා. සමාධියෙන් විදර්ශනාවට ඇරුණා. ඒ පිටිපියරේම සවකලස්නසා රහත් වුණා. ඔය විදිහේ සිදුවීම් කොච්චරවත් අපේ අර්ථ කතාවල දක්වලා තියෙනවා. මෙන්න මේක නිසා මේ සසුව භාවනාව මේ නිෂ්ඵල භාවනාවක් නොවේ. ඒ නිසා මේ භාවනාව ගැන අපි කවුරුත් විශේෂයෙන් දැනගෙන ඉඳීමක වටිනවා. ඒ වගේම ස්වල්ප වශයෙන් හරි අත්හදා බැලීමක් වටිනවා. ඒ කියන්නේ මේ බුද්ධ ධර්මයේ කියන එක නෛර්යානිකයි. නෛර්යානික බුද්ධ ශාසනයේ තියෙන උපදේශ කවදාකවත් වරදින්නේ නැහැ. ඒ උපදේශ අනුගමනය කරනවා නම් ප්‍රතිඵල ඒකාන්තයෙන්ම සාර්ථකව ලබා ගන්න පුළුවන්. එනිසා අද කාලේ වුණ මේ දුටු දුටු දේවල් සුභ වශයෙන් නොගෙන හැම දෙයක්ම අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් වගේම අසුභ වශයෙන් බලන්නත් අපි පුරුදු වෙන්නට ඕනේ. ඒ කියන්නේ දැන් මනුෂ්‍ය ශරීරයේ පමණක් නෙමෙයි සතුන්ගේ සිව්පාවන්ගේ ශරීරයක් වුණත් අර වගේම ඇරිලා ඉදිමිලා නිල් වෙලා පණුවන් ගහලා තියෙනවා නම් ඒකත් අපට භාවනා ආරමුණ ගන්න පුළුවන්. සමහරට සරුවාභරණයෙන් සැරසෙච්ච රජ රූපයක් දැකලා වුණත් පුළුවන්. අපේ ලංකාව වැඩ ඉඳලා තියෙන මහා සංඝරක්කිත කියලා රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ උපස්ථාන කරන සාමණේර නමක් ඉඳලා තියෙනවා. මේ සාමණේර නම පින්ඩපාති වඩිනකොට දැක්කා සිවුසැට ආභරණයෙන් සැරසිලා ඇත අපිට නැගී යන රජ කෙනෙක්. ඒ කාලේ රජදරුව වීථි සංචාරය කරන්න එහෙමනේ. ඉතින් මේ බොහෝ දෙනා ඉතින් ඒ වෙලාවේ රජුරුවන්ගේ ලස්සන තමයි බලබලා උසව කරන්නේ. මේ සාමණේරයන් වහන්සේ ඇහැදල්ලා බැලුවේ රජුරුවන්ගේ ශාරීරික ලස්සන නෙමෙයි. මේ සූසටක් ආභරණ පැළඳගෙන තේජවන්තව යන රජතුමාගේ ශාරීරියේ තියෙන පිළිකුල් බව හිතුවා. ඒ පිළිකුල් බව හිතාන හිතාන යනකොට උන්වහන්සේගේ හිත සමාධි වුණා. සමාධි වීමෙන් ඒ මොහොතේ මාර්ගඵල නිවන් ආબોධ වුණා. ඒ තරමට ජීවමානක ශරීරයේ පවා අසුභ වාසයෙන් බලමින් ප්‍රයෝජන ගන්නට පුළුවන් බුදු ධර්මයේ යනුව. ඉතින් බුදුරජාන් වහන්සේ කියන්නේ සියල්ල දන්න සරුවඥන් වහන්සේ නමක්. ඒ සරුවඥන් වහන්සේ යම්කිසි උපදේශයක් දීලා තියෙනවා නම් කවදාකවත් ඒක නිෂ්ඵල වෙන්නේ නැහැ. ලෞතුරා බුදු වදීවේ දවසේ පටන් පිළිවෙන්න උතුරු යම් තාක් බුද්ධ වචන ප්‍රකාශ වුණා නම් කවදාකවත් නිෂ්ඵල වෙලා නැහැ. දැන් ඔය සත්‍යක නිගණ්ඨ පුත්‍රට ධර්ම දේශනා කරලා තිනා ඔහු ඒ ජීවිතයේදී තෙරුවන් සරණවත් ගියේ නැහැ. නමුත් ඒ සිද්දකෙලේ අනාගතේ බලා ඒ කරපු දේශනා තුලින් සත්‍යක නිගණ්ඨ පුත්‍ර කියන කෙනා මහ පිං ඇති කෙනෙක් ලංකාවේ උපන්නා බුද්ධ ශාසනයේ තියෙන කාලේ පැවිදි වුණා කාල බුද්ධ රක්කත කියලා ප්‍රසිද්ධ රහතන් වහන්සේ නමක් වුණා. උන්වහන්සේ රහත් වෙලා අභිඥාවෙන් අතීතය බානකට අර සිත්‍ය බුදුරජාන් වහන්සේක වාදයට ගිය හැටි මතක් වුණා. බොහොම ලැජ්ජා වුණා. ලැජ්ජා වෙලා එදා පටන් මුළු ජීවිතේම දේශනා කරන්නේ බුදු ගුණමයි. අහලත් ඇති අර කාල බුද්ධ රහකිත රජුරෝ කළු දේපකෝන් ළඟ කළු තිමිඩි ගහ යට කළු ගල් ආසනේ වාඩි වෙලා
කලුවර පොය දවසේදී කාලකාරාම සූත්‍ර දේශනා කළා කියලා අහලා ඇති. ඒ කවුරුත් නෙමේ ඉස්සර කාලේ ඔය සත්‍යක නිගණ්ඨ පුත්‍ර වෙච්චියේ තැනත්තා. මේ වාගේ අනාගතයේ බලා බුදුරජාන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම දැන් අර සකලුදාය කියලා ප්‍රෝජිත පරිබ්‍රාජය කෙනෙක් හිටියා. දෙසරයන් ගියා බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙලා. දෙසරේ මුන්වහන්සේ විශේෂ උපදේශ දේශනා පැවැත්වුවා. ඒ ජීවිතය අධිගමයන් ලැබුවේ නැහැ. තෙරුවන් සරණ ගියේ නැහැ. නමුත් අන්තිමේදී ධර්මාශෝක යෝගයේ වෙනකොට එතුමා මනුලෝව පහළ වෙලා බුදු සසුනේ පැවිදි වෙලා මහා අස්සගුත්ත කියන මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙලා මෛත්‍රී ධ්‍යානෙන් අගතම්පත් වෙලා වැඩ සිටිය බව සඳහන් වෙනවා මහාවත්තනී කියන ආරණ්‍ය සේනාසනයේ. ඔය වාගේ බුදුරජාන් වහන්සේ සතුටට උනත් යමක් දේශනා කරනවා නම් ඒක අනාගතේ බලා හෝ දේශනා කරන උපදේශයක් නිෂ්ඵල වෙන්නේ නැහැ. අපිත් මේ වාගේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට බුදුරජාන් වහන්සේගේ උපදේශ අනුවම ජීවත් වෙනවා නම් කවදාකවත් අපට එයින් ප්‍රයෝජන නිෂ්ඵල වෙන්නේ නැහැ. ලැබෙනවාමයි. සමහරට මේ ජීවිතයේ විශේෂ අධිගමයක් නොලැබෙනවා නම් මතුවට හෝ ඒක උපනිශ්‍රේ වෙනවා. අපේ රූපකය භවයෙන් භවයට පතිත වුණාට නාමකය පේලියට මේ උත්පත්ති මරණ වශයෙන් යනවා. අර ජීවත් වෙන්න කාලේ වගේම නාම පරම්පරාව ගමන් කරනවා. ගමන් කරන්නේ එකක් නෙමේ පරම්පරාව. ඒ ගිහිල්ලා තමයි ඒක උපනිශ්‍රේ ශක්තිය අනුපනුපන් තැන මේ භාවනා කරන්න හිත නැමෙන්නේ. ඉතින් ඒ නිසා අපි සීලුවම දෙනා මේ අසුභ භාවනා කියලා පිළිකුල් කරන්නේ නැතුව පිටුපාන්න නැතුව කෙල ගහලා යන්නේ නැතුව ඒවා දැක්කනම් ඇසුවනම් ඒකත් භාවනාවට හරවන්න අපි පුරුදු වෙන්න ඕනේ. එසේ පුරුදු වීමෙන් එයින් ලැබෙන ආනිසංස වශයෙන් අපේ සිත් සතන් කුල තියෙන නීවරණ යටපත් කරගන්නට කෙලෙස් බහුල කෙලෙස් යටපත් කරගෙන උසස් කුසල ධර්මයන්ගේ ශක්තිය දියුණු කරගෙන මේ ජීවිතය තුළ මේ සමහර විට ධ්‍යාන ලබන්නත් වාසනාවන්ත වෙන නොයසේනම් මතු සංසාරයේදී භවයක් භවයක් පාසා උසස් ගුණ පූර්ණී කරන්න අපන උපනිශ්‍රේ වෙනවා. එනිසා අද අපි මේ කරන භාවනා උපදේශ ගැන නැවත නැවත සාකච්ඡා කරමින් එවාගේ භාවනා උපදේශ තියෙන දහම් පොත්පත් කියවමින් අවබෝධයක් ලබා ගැනීමට අදිෂ්ඨාන තබා ගනිමු. අද මෙතෙක් වේලා මේ සාකච්ඡාවට සවන් දීමෙන් ඇති කරගත් කුසල ධර්මයන්ගේ ශක්තිය පාරමිතාවක්ම වේවා. බුදුරජාණන් වහන්සේට කරන බුද්ධ පූජාවක්ම වේවා. ධර්ම රත්නයට කරන ධර්ම පූජාවක් වේවා. ආර්ය සංඝ රත්නයට සංඝගත පූජාවක් වේවා. මෞපියේ ගුරු දෙගුරු උතුමන්ට ගුරු දෙගුරු පූජාවක් වේවා. අපේ సంతාන තුල මේ උසස් ගුණ පූර්ණී කර ගැනීමට හේතු වෙන පදනමක් වේවා. මේ කුසල ධර්මයන්ගේ ශක්තියෙන් මෙලොව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසැනසේ වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර ග්‍රාමා මහ නිවන් සුව සුවසේම සාක්ෂාත් වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු.